ජලපතානේ මෙදවච්චිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මුක්කර වැව රක්ෂිතයේ අක්කර 25කට ආසන්න ප්‍රදේශයක ගස් කපා දමා වට්ටක්කා වගාවක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ රක්ෂිත භූමියක් තුල මෙලෙස වගා කළ නොහැකි බවට නීති රීති තිබියදී උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙම කටයුත්ත සිදු කර ඇති බවයි. අපි ළඟදී දර ගන්න යනකොට වල් කොටලා තිනවා ඒ අක්කර දෙකක් විතර ඒ අයිනෙම තව තව විශාල ඉඩ ප්‍රමාණයක් ගන්නවා. අපි හතර පහ දිනක් දැනුම් දුන්නා මේ කපන් දෙපයි කියලා. කවුද රාජකාරියක් ආව බලන්නේ. ඒක දවසක් ආවා. සල්ලි දුන්නා. ඒක යනවා. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. මොනරගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ හයේකනුව ප්‍රදේශයේ සිට කෝන්ගස් පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයයි මේ. මෙම මාර්ගයේ කිලෝමීටර් 15කට ආසන්න ප්‍රමාණයක් අද වන විට මෙලෙස දැඩි ලෙස අබලංව ඇති බව අප වාර්තාකරු පැවසුවා. අවුරුදු 30කට වැඩිය ගාණක් මේ පාර මේ විදිහමයි. ඡන්ද කාලට කට්ටිය ඡන්දෙ ඉල්ලන් වෙනවා. ඒවා මිනිස්සේ ඡන්දවලට මෙච්චර කාලයක් රැවටිලා ගම්මාන කීපයක ජනතාව මේ පාර තමයි හැමෝටම ගමන් කරලා තියෙන එකම මාර්ගය. ඉතින් මේ මාර්ගය අද වෙනතුරු කිසිම ප්‍රතිසංස්කරණයක් ලක් කරලා නැහැ. මේ පැත්තේ සීලම දෙනවා 99% කරන්නේ ගොවිතැන්. ගොවිතැන් කරලා බඩේරියුගේ තමයි වැඩිපුර වගා කරන්නේ මෙහෙ. නමුත් බඩේරියු ගන්න වෙලෙන්දෝ ගමට යන්න කැමති නැහැ මේ පාරේ තත්ත්වය නිසා. පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ප්‍රදේශ ගණනාවක ජනතාව වනාලි තර්ජන හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ගල්කිරියාගම නාරංගස්වැව උල්පතයාය දඬුබෙදිරුප්ප වනාලි තර්ජනයට දැඩිව මුහුණ දී ඇති ප්‍රදේශයි. කලාවෙව හා බලලුවෙව ආශ්‍රිත රක්ෂිතවල දහවල් කාලයේ ගෙවන මෙම වනාලීන් රාත්‍රී කාලයේදී ආහාර සොයා ගම් වදින බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් පොල් කිසෙල් වට්ටක්කා ඇතුළු වගා රැසකට හානි සිදු කර ඇති අයුරු මේ. මල් ගෝ දාලා තිබ්බා, මල් දාලා ගෝ හදලා තිබ්බා, මල් බටත් කඩලා ගෝවත් කාලා තමයි ගි පුදුම වැඩයක් තමයි. ඉතින් අපි රෑදවල් දුක් ඉඳලා ගොවිතැන් කරනවා. දැන් ගොයන් වීහිනවා කියන්නේ අනිවාර්යයෙන් ඉතින් බේරන්න බෑ. ඒ කියන්නේ හැමදාම ඇවිල්ලා ඉතින් වත්තේ තියෙන ඔක්කොම කනවා. මම දැන් දවස් 3-4ක් එක දිගට මෙනවා, ඔක්කොම කනවා. අලිවැට දික් කර ගන්න ඕනේ. මේ බල්වැය ඉස්මත්තේ වැටට සම්බන්ධ කරන්න ඕන. එතනත් කිලෝමීටර් 13ක් විතර තියෙනවා. ඒ ගාවට මෙතන ඉඳලා තොම්පිටනේ ගාව ඉඳලා කිරල වැටට සම්බන්ධ කරන්න ඕන. ඉතින් ඒ ටිකට රජයෙන් ප්‍රතිපාදන වෙන් කරලා ඉතින් මේක සම්බන්ධ කරලා දුන්නොත් අලිවැට සාර්ථක අලිවැටක් බවට පත් වෙනවා.